ආර්යෝපවාදයා සිද්ධ වීමට ආර්ය උත්මයේ ඉදිරියේ නොවන තැනකදී නිന്ദා කිරීම පරිභව කිරීම බැන වැඩීම ආදී නිසා ආර්යෝපවාදයා සිද්ධ වෙනවාද කියලා. දැන් මෙහෙමයි තේරුම. දැන් ආර්යෝපවාදයේ එකක් දුනුරුවන් ගුණයේ උපවාදයේ තව එකක්. දැන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කිව්වහම පුද්ගලත්වයේ ඉක්මවාගේ ගුණය. යම් කෙනෙක් දුනුරුවන් ගුණයේ ගරුකලොත් එහෙම තමන් තනියෙන් ඉඳගෙන කරත් කොතන ඉඳගෙන කරත් ඒක දුනුරුවන් ගුණයේ නිගරු කිරීම අපහාස කිරීමේ මහා පාපයට අහු වෙනවා. දැන් අපි හිතමු මෙහෙමද? ජෝතිපාල වානවකයි ගටිකාර කියනව කුඹල්කරු කියන දෙන්න. අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුරන් වහන්සේ කාලේදී කාශ්‍යප බුදුරන් වහන්සේ ළඟට ගියෙත් නෑ උන්වහන්සේගේ ශබ්ද ඇහුනේත් නෑ. නාන ගිහින් ඉන්න තැනකදී තුන් වත හය හය වතාවක් අපවාදයක් කළා. ඔය මුදු මහනතමන බුදු බවක්. දැන් අපවාද කලේ පුද්ගලයා වශයෙන් බැලුවොත් ගටිකාර දෝ කාලකණ්ණිය කියලා එයාට එහෙම ඉබෙන්නේ නෑ. ගටිකාර තාරිය බුද්දලේ. නැ බුදුරජාණන් වහන්සේ නැති දෙනක තමයි බුදුරජාණන් වහන්සේට දොස් කිව්වේ ඔය මුදු මහනතමන බුදු බවක්ද කියලා. හය වතාවක් කිව්වේ කියලා උපවාද පාප කර්ම නිසා උන්වහන්සේ ලෝතරා බුදු වෙන හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න උනා කියලා කර්ම විපාක විස්තරයක් 12ක් කර්ම විපාක 12ක් විග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ ගැන පෙන්නනවා. එහෙනම් ඒක උපවාදයක් වුණා. හොඳ ඉදිරියට කරපු උපවාදයක් තිබුණා දැන් තියෙනවා. මගේ පන්සලට උත්තර දුන්නේ නැහැ කකුල් දෙකල්ල ගහනවා ගඟෙන් එහා පැත්තට පල්ලා පපුව පල්ලා එන්න උන්ගේ කැවුටි එගියට අදිනවා. දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ බැන බැන ආලෝකයෙන් වනහන් ඉඳගත්තා. අගනේ සාමි පොඩ්ඩක් ඉන්න බලහන් ඉඳලා උපවාස සමාකර ගන්න ඕනේ කියලා සමාකර වෙන හිම හිටියේ නෑ. දීපංගු පුළුවන් නම් උත්තර කීකේ තමයි හිටියේ. හැබැයි ක්‍රමක්‍රමෙන් ගිහිල්ලා සෝවාන් ඵලයටත් පත් වුණා. ආර්ය උපවාදයේ කමාරකට සෝවාන් වෙන්න පුළුවන්. ඔතනින්ද කමාව ලැබුණා. යම් කිසි මනසක් තුළ පදුට්ටතාවයක් ඇති කරගෙන කියන කතාව ඒක. බුද්ධයා කටහඬක් ලගලා කියන ගති ලක්ෂණ තව ඒක. අපි ඉතලත් ගැන කිව්ව සමහර පිළිස්ස ඉන්නවා මෙහට වරද වදිනේ කියලා කතා කළා වකනගුවත් ඒක ඉතින් ඇඳ කඳ ගෙවි පිහියෙන් ඇල කෑලි කෑලි කපලා තමයි කියලා හිතන අඳ ගහපු හැටියට සමහර මිනිස්සු කතාවක හැටි කතා විවාද ඔය හිතම යන්නේ අනිත් එකක් වා කරන්න එන්නේ එන්නේ අයිසර් එහෙම කතා කරනවා අර අඳ ගහපු හැටි බලපුවා නම් ආයි නැ කෑලි ඉතුරු කළා කියලා හින්දා මේ පිටි පිටි කපයි කියලා හිතන අඳ ගහන කතාව හැටියට මේ මිනිස්සුගේ කතා හැදියක් තියෙනවා මෙන්න මගේ යකාගේ කතා හැදිය ඔන්නෝ යස ගති කියාගේ හැටි තෝ හදා කරන්නේ අමුගමුවේ මරායන කන්දව. ඒ කිව්ව පළියෙදම යකා හිතෙන් තරම් කළු නෑ කියවයි කතාවේ හැටියට උකරන්නේ. ඉතින් ඒ වගේ පපුව බලනවා කැවුතු අදිනවා කකුල් දාලා ගහනවා පොළවේ. කොහොම තමයි කතාවේ ශ්‍රේ කියන්නේ කිව්වට මනස කොහෙදියේ. මනස ආතේ පදුත්තේන වාස දිවා කරවති වා වුණා නම් උපවාදය ලැබෙනවා. පදුත්ත මනසෙන් වුණා. පදුත්ත මනස කියන එක එකක්. ප්‍රසන්න මනස තව එකක්. දැන් උපවාද කරනවා කියන්නේ හඬින් නෙමෙයි. ඒ සමග තියෙන පදුට මානසිකත්වයේ තියෙන්න ඕනේ. ඉතින් උපවාදයක් ගොඩ නැගින්නේ පදුට මානසිකත්වයත් එක්කලා නැගෙන හඬින්. ඉතින් ඒතොර අපි දකින්න ඕනේ බණ වදිනවා කිව්වහම පරිභව කරනවා කිව්වහම ඉදිරියේ හෝ බාහිර තැනක හෝ පදුට මනසින් යුක්තව කරන පුද්ගලයාට මේ කියන්නා වූ දූෂිතතාවය නැගෙනවා. උපවාදේ නැගෙනවා. දැන් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේට බැන්නා කියමු. අද ආර්ය උපවාදයක් නැගින්නේ නැහැ. ඔව් බුදුරජාණන් වහන්සේ. මොනවද කියනවා බලන්න. හොඳ කිව්වොත් ගුණ ලැබෙනවා නම් නරක කිව්වොත් සාප ලැබෙන්නේ නැහැ. ප්‍රශංසා කළොත් බුදුරජාණන් වහන්සේ අද ප්‍රශංසා කළොත් යහපතක් පිනක් සිද්ධ වෙනවා නේ. උන්වහන්සේට උපවාද කළොත් පව සිද්ධ වෙන්නේ නැද්ද? ඉතින් ආර්යෙකුට උපවාදයක් වෙන්නේ නැහැ. එහෙනම් ජීවත් වෙලා හිටියත් උන්වහන්සේලා පිරිනුවම් පාලා හිටියත් ඒ ගුණේට ඒ නාමයට යම්කිසි පුද්ගලෙන් නිගරු කරනකොට උපවාද නැගිනවා. ගුණ කියනකොට සිහි කරනකොට විනය යහපත නැගිනවා. ඉතින් අපි ඉතින් ඒ කිව්ව හැටියට කමා කරගන්න ඕනේ. එහෙම වෙලා තියෙනවා නම් කමා කරගන්න ඕන. නැති තැන කිව්ව එකට නැති වෙනම කමා කරගත්ත හැකියි. ඉස්සරහට ගිහිල්ලාම කිව්වනම් එහෙමත් කමා කරගත්ත හැකියි. සමහරවිට පින්නවා පාන්න පුළුවන්. උන්හා රාතන් නා දෙනවා අපි දන්නේ බැන්න. අද බැලලා පස්සේ තුන අපරාධ මං කරගත්ත පාපයන් හිතකින් සමා කරගන්න වෙන උන්වහන්සේ ඉතින් යනවා පිටිනවා පාල් දැන් කාට කියනවා මම කරා හැබැයි අපි අටුවා විග්‍රහ කරන්න වෙයි තියෙනවා වල් ළඟට ගිහිල්ලා රොහණ ළඟට ගිහිල්ලා ඒ ස්ථානයේ කියලා හරි කමා කරගන්න පුළුවන් කියලා දැන් බුද්ධ විලයාගේ අවශ්‍යතාවය ආකේ කරන්නේ නැහැ කමා කරන්නේ
කමා කර ගැනීම තියෙන වරද වරද හැටියට දැකලා ඒකෙන් විදින බලාපොරොත්තු වෙන මතු වරද නොකරන බවට ආයිති සංගරී පිහිටුවාම කමාව හම්බ වෙනවා කියලා. වරදට කමාව ලැබෙන්නේ එහෙමයි. ඒක අනික් වැනපු වැනුමට ගෝචක වෙච්ච මහරහතන් වහන්සේ නමක් හෝ ආර්ය බුදුලෙක් මේකට අවශ්‍ය නැහැ. එයාට කමාව ඉන්නේ. ඒ මුල්ලන්ගේ ඒ අය කොයි මොනවා බැන්නා තියා මොනවා කළා කිව්වත් ආර්යව කමා කරලාමයි ඉන්නේ. කවදා හරි අපිට යථාර්ථයේ වැටහිවා. කවදා හරි දුගතිය දේවා යහපත් හිතේ වැඩේවා. නිවන් අවබෝධ කරාවා. මේ අදහස තමයි ආර්යයන්ගේ තියන්නේ. ආරිය ළඟ හෝ ළඟ ඒකෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සමා විසින් යම් කිසි මානසිකත්වයේ දූෂ්‍ය කරගත්තා නම් ඒක අරගත්තා නම් යම් ප්‍රේමිකේ තමන්ට කමාව තියෙනවා ඒක අරගැනීමේදී තිබෙන වැඩි උපනිශ්‍රේ තමයි අර ළඟට ගිහිලා කමා කරගන්නවා කොහොම ළඟට ගිහිලා කමා කරනවා ආදී කිව්වේ තම තමන්ට වැඩිපුර ආධාරයක් උපකාරයක් ඒ කමා කරන වැඩි වෙලාව ලබා ගන්න නැන නූණ ඇති බුද්ධිලයට ඒ අතර කොටරනු ගිය හිතුවු තැන ඉඳගෙන මං අතින් මෙබඳු වරද සිද්ධ වුණා ආර්ය උත්සමයන් කිරීම මාගේ මුන්පසු උන්වහන්සේ කෙරෙහි විතරක් නෙමෙයි ආර්ය උත්සමිය කොහේ හිටියත් උන්වහන්සේලා කෙරෙහි මම අවිවේචනය කරන්න යන්නේ අනු විවේචනය කරන්න යන්නේ ඒකයි මේ ලොකු අරද ඒක කරන්න බැරිද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මා හෝ මා වැනි කෙනෙක් හැර තව කෙනෙකුට විවේචනය කරන්න කෙනෙක් ලෝකේ නැහැ කියලා අපි කොහොමද කෙනෙක් විවේචනය කරන්නේ යම් කෙනෙක්ගේ ගුණ දෝෂ විවේචනයක් කරනවා නම් මා හෝ මා වැන්නේ හැර තව කෙනෙක් නෑ නං අසම සමනා බුදුරජාණන් වහන්සේ මාහෝ මාවැන්න කියන්නේ තව දුදුරයන් වහන්සේනම. එහෙනම් කෙනෙක්ගේ ගුණ දෝෂ විවේචනයක් එල්ල කරලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ හැර බුදුවරයෙක් හැර තව කෙනෙක් ලෝකේ නැහැ. දැන් දේශනා කළේ මොකද? තමන්ගේ වරද තමන් හදා ගන්න විදිහට එක එකාගේ වැරදි හොයන්න නෙමෙයි. තමන්ගේ වරද දැක තමන් හදා ගන්න. අනුගේ වැරදි අනු හදා ගන්න. තම තමන් වැරදි තම තමන් හදා ගන්න බුද්ධහමාවක් නිසා. අනික් එකාගේ ඇඟිලි ගහන අනික් අය වැරදි හොයන જાති එකක් ඒවා කීයේ හදාලා යන එකක් නෙමෙයි බුද්ධහම. තම තමන්ට වරද නැහැ වරද හොයාගන්න මෙන්න මෙහෙම ප්‍රාණඝාතයේ වැරදිද හරිද තමන්ට අවැරද දනුන්ට අවැරද වැරදද දුචර්ිතද දුෂ්චර්ිතද මේක මේ කරගෙන යන්නේ ධර්මයේ තුල දැන් ගත්තම මොකද තමන්ටත් අවැරදයි අනුන්ටත් අවැරදයි දුෂ්චර්ිතයි ඔකල විත්තා තීරණය කළ විත්තේ මොකද අවංක තීරණේ ඥානවන්ත තීරණේ මොකද ප්‍රාණඝාතයේ සත්ව හිංසාව නොකල විත්තේ සත්වඝාතනයේ නොකල විත්තේ ඔන්න ධර්මයේ කැමති කෙනෙක්ගෙන් ඔන්න පිළිපොත්ද තමන් සතුටු ඉදුන්ටි මම තේරුම් අරගෙන මම කරන්නේ මම හිංසා කරන්නේ මගෙන් ජීවිතේ වැඩ කරලා ඔච්චරයි ධර්මයේ දැනගත්තා මම විශ්වාස ධර්මයේ විශ්වාස කරනවා වැදගත්කමක් දන්නවා දිවි හේතු කරා මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ සතුට හිංසාවක් කරන්නේ මම තීරණය කළා ඔබ ඔබත් එකින් මම තීරණය කළා ඔබ කරගන්න ඕන මට බෑ එන්නේ මම ඔබ බෑ නිකන් ඒක ඔබ වෙනවා ඔබේ විදිහම ඔබ සතුටයි මගේ විදිහම මා සතුටයි බුදුහාම කියන්නේ ඕකයි ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් අපිට විශාල ප්‍රශ්න ගොඩක් ඇද්දි ගන්නට ලැබෙනවා හැම වෙලෙම වෙලා තියෙන මොකද අනිකාගේ ඇඟිලි ගහලා තිබිච්ච සංසාර පුරුද්දත් එක්ක ලාගුණා ඔය පුරුද්ද නිසා එකෙකුට එකෙක් ලං වෙලා සමාජයේ ජීවත් වෙන්න බෑ දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බෑ කහා කොටා ගන්නවා බලා ගන්න අනුගරු වලු හොයව උඩ බයින්ද කියලා උන් හදන්න ගිහිල්ලා තාමාගේ කුණු ගොඩ එහෙම ඉස්සා ඔළුවේ බූතියගෙන මං සුදනා කියනවා කියලා කතාවක් තියෙනවා ඕකම තමයි ලෝකේ හැර වෙලා තියෙන්නේ තමන්ගේ අඩුපාඩුව හොයන්නේ බැරි කම නිසා තමයි සතිපට්ඨානිය නැති. මම හිතන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද රාගයේද ද්වේෂයේද මොහයේද හේතු වෙනවද? ලෝභයේද ද්වේෂයේද මොහයේද හේතු වෙනවද? එහෙනම් මම ඒවත් අරිනවා. පහ කරලා දානවා. රාගක්ෂේද ද්වේෂක්ෂේද මොහක්ෂේද මම හිතන කියන කෙනෙක් හේතු වෙනවනම් මම ඒක අනුගමනය කරනවා. මෙන්න සතිපට්ඨානිය වෙන්නේ නැත. ඕකර ඉරපුින්ද අනුන්ගේ කොහෙන්ද හිතයවල තියෙන්නේ. තමල්ලඟ පොතක් තියෙනවා. ඔය පොතේ තියෙන ගාන ගන්න කියහන්ත කියනවා ගන්න කලද එක නේන ඉලක්කන් ටිකක් ගිය. තමම බලන අනික් කියුන් දිහා බල බල ඉන්නවා. කාලයේ පෑයි. මේකට පෑ කාලා ගන්න ඉතින් හදලා ඉවර කරන්න පුළුවන් මේ ඉලක්කන් ටික ගන්නලා ඔපුව කියලා කියන්න පුළුවන් ගාන හදන්න පුළුවන්. අනික් අය හදනේ වයි අනික් අය කඩපාඩි හොයලා ඉන්න තමගේ ගාන එහෙම. පෑයක් ගත වෙලා බැලුවා නම් හතර ගුණයක් කාලේ වැඩියෙන් තිබුණා වැඩි කියලා නැහැ. තමගේ වැඩිත් අපරාදී අනුන් දිහා බලන් ගිහලා ඒකක් වගේ මින අනුන්ගේ වැරදි වෙන්නේ යන සාකල් තමන්ගේ වැරදි වෙන්නේ යම් දායකක සතර සතිපට්ඨානිය වැඩෙන්න තමන් තමන්ගේ වැරදි දකින්න පුරුදු වෙන්න හැම මොහොතක් ගන්න ඕක අත්තකින් දුරු මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරනවා කියොත් මල් නම් හිතන්නේ මොකෙක්වත් ඔය කරලා කියලා මට කියන්න අනුන්ගේ ඇඟිලි ගහන දුරු අනුන් හදාන හදන තමන්ගේ එක කරගන්නේ නැති දුරු සතර සතිපට්ඨානිය යමෙක් වැඩනවා කියොත් ඒකට හේතු නැහැ නිවන් දකින්න ඕන සතර සතිපට්ඨාන වෙන අනුංගික පැත්තකීම තිය අනුන් හදාගතා අනුංගික මගේක මං හදා ගන්නවා කියලා
ලෝභයේ ද්වේෂයේ මෝහයේ මගේ හිතවිලි ක්‍රියාවලන් කොයි කොයි මොහොතේ කොයි කොයි ආකාරයෙන්ද ඉන්නේ කියලා හොඳ මනසියෙන් ලබලාගෙන වහා පහකට දැම්මන. ඒක නිරදුන්නේ නැත්නම්. අන්න එතන සීලියක් වැඩෙනවා සමාධියක් වැඩෙනවා ප්‍රඥාවක් වැඩෙනවා. ආර්ය මාර්ගය වැඩෙනවා.